Colombo Janadipati Lekam Karale di Ripita, Galumudra Piti, Panaspasan Dinata, E. Janaragale Kriatmakavuna. E. Ratri Vana Tekma Divine, Vivida Pradeshaval in Pemini Janatava, Aragala Bumi, Sia Virudutave Palakale, Janadipati Variata, Dure Nivatu Analysata Balakarami. Go, Gota! Go, Rani Lekka! Go, Rani Lekka! Go, Gota! Galu Modora Janaragale Panasaivana Dinevana Ada Udesana Sitima Vivida Pradeshavalin Janata Aragala Bhumiya Veta Peminimin Sitiya Colombo Araliyagaha Mandire Idiripita No Deal Gama Virodhatavayada Tavaduratath Kriyathmakayi Me Athara Gota Gogama Jayala Shakava Lesa Ada Udesana Tavat Aragala Bhumiyak Arambha Karuna E Jayala Nagara Madhye තියෙන හොරු බවට පත් වෙනවා නම් හොරුන්ට හොරා ගන්න නිදහස දෙනවා. විගණනේ නිදහස් කරලා තියෙනවා. ඒතකොට හොරකම් කරන කෙනා හොරා කියලා දන්නවා නම් අපි කරන්න තියෙන්නේ හොරාට හොරා ගන්න බැරි විදියට බැරියර්ස් දැම්ම නම් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. මේ අතර පසුගිය මැයි 9 වනදා අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් විමර්ශන ප්‍රගතිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැහැදිලි කළා. ගාලුමෝදර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන පවත්වනවා. නිලධාරීන් 225 දෙනෙකුගේ යුත් කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඒ සඳහා ලැබෙනවා. මේ වන විට සැකකරුවන් 26 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම ගරු අධිකරණයට නම් කරනු ලැබුවා පසුගිය දිනක සැකකරුවන් 4 දෙනෙක් සම්බන්ධව එයින් සැකකරුවන් 2 දෙනෙක් මේ වෙනුවට අත්අඩංගුවට පත් වී තිබෙනවා. ඉදිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කීපයක්ම දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නිට්ටඹ ප්‍රදේශයේ සිදු ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී ක්‍රියා නිසා හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරාල මහතා ඒ වගේම ඔහුගේ ආරක්ෂක නිලධාරියා මිය ගියා. ඊයේ දින වෙන විට මේට අදාළ සැකකරුවන් 21 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබුණා. පසුගිය පළවෙනි දින අත්අඩංගුවට ගත්ත වයස අවුරුදු 19 ක පුද්ගලෙක් ඔහු මෙම ගරු මන්ත්‍රීවරයා ඝාතනය කරන ලද ගොඩනැගිල්ල පිහිටීම රෙදිපිලි අලෙවි සැලේම සේවය කරන පුද්ගලෙක් ඔහු වියන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ ඒ වගේම ඊයේ දින තුල වයස අවුරුදු 40ක වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට ගත්තා මේ පුද්ගලයා පස්යාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් මේ සම්බන්ධව තවදුරටත් සැකකරුවන් කිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටිනවා